ධර්ම දක්ෂණාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැදුම කොටබදාලෙ දරු දේශකයණන් වහන්සේ පූජනය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයණන් වහන්සේ අවසරයි ස්වාමිහන්ස සමන්තහා චක්කවාලිසු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්ග මොක්හෙදන් දම්ම සවෙනෙ කාලු අයන් බදන්තා දම්ම සවෙනෙ කාලු අයන් බදන්තා දම්ම සවෙනෙකාලු අයන් බදන්තා නමුතස්සෙ භගවතු අර හතු සබ් ධම්මි සුුවප පටි හතඥාන චාරස්සෙ දස බල දරස්ස චතු වීසාරච්ච විසාරදස්සෙ සබ්්‍ය සත්තුත්ත මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස තතාගතස්ස සබ්බഞුුණ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගෙවතු අරහතු ස්්‍යදම්මී සුව පටිহাතඥානචාරස්සෙ තසබල්ල දරස්සෙ චතුವීසාරච්ච විසාරදස්සෙ සබබ සත්තුත්ತමස්සෙ ධම්මිස්සෙරස්ස. ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්ස තතාගතස්සෙ සබ්බ්нюුුණෝ සම්මා සම්බුද්දස්සේ නමුතස්සෙ භගෙවතු අරහතු සබ්්‍යදම්මි සුව පටිහත ඥානෙචාරස්සෙ දසබල දරස්ස චතු වීසාරච්්‍ය විසාරදස්සෙ. සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිස්සරස්ස ධම්මරාජස්සෙ දම්මත්සාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස උතුම්ම භාග්‍යුතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වීවා දම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරනමී වෙලාවී මාගේ මුවින් වැරදි වචනයක් පිටනොවේවා මිති්‍යදුෘෂ්ටික වචනයක් පිටනොවේවා මගේ අදහසක් තර්මයට විරුද්ධව පිටිනොවේවා උතුම්මූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමූ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මටශක්තිය ලැබේවා සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම තර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාරය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා සාධූ 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 ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නී අද දවසේදී පිවත් හැම දෙනාම මෙ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගේෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසෝ දහසක් ධර්මස්කන්්‍ය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද දවස්සේ මේ උතුම්මෝ සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයාකිරීම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ අංගො අංගොඩවත්ත නොම්බර විසි අටෙන් Bීී දෙක නිවසේ පදිංචි පි කල්යානවතිී න्यුටන් පියතිස්ස කියන මෙනි පින්වන්ත පිරිස විසින් අපි ඒ පින්වොතුන්ට දේශනාව අවසානයේ පනාණුමෝදනා කිරීමි අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිණ ධර්මානුශසනාව ආරම්භ කරන්නයි මෙවෙලාවේ බලාපොරොත්තු වන්නේ පත්ති අපි මේ දවස්සල සාකච්ඡා කරගෙන යන්නේ රථ විනීත සූත්‍ර දේශනාව රථවිනීත සූත්‍ර දේශනාව මෝලික කරගෙන අපි මේ වෙනකොට දේශනාවල් දා හතරක් පවත්වල් අවසා අද පහළොස්වන දේශනාව රථවිනීත සූ්‍ර දේශනාව පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් කළොත් බුදුරජාණන් වහන්සේ වළුවනා රාමේ කලන්දක නිවාපේ වැඩවාසය කරන කාලයේ කිමුුල්ුවත් නුවර ඉඳලා භිච්චූන් වහන්සේලා පිරිසක් භාග්‍යෝතුන් වහන්සේ බැහැදක්කිනෙන වැඩම කරනවා ඒ පිරිස බුදුරජාණන් වහන්සේට වැඳලා එකත්පසෙක හිඳගත්තම භාගතු වහන්සේ පිරිසකින් ප්‍රශ්නයක් අහනවා කිමුුල්වත් නුවර කෞුද දසකතා ලාබී අන්නයව දසකතාාව සමාධන් කරවන භික්‍ෂුන් වහන්සේ කෞුද කියලා සියලු දිනාමික්ක හන්ඩින් කියනවා ස්වාමීණ මන්තානිි පුත්ත මහරහතන් වහන්සේ කියලා ඒ වෙලාවී බුදුරජාණන් වහන්සේ භික්‍ෂුන් වහන්සේලාට මේ දසකතා කියන්නේ මොනවද කියන කාරණාව පැහැදිලි කරල දෙනවා. කෙනෙක් ඉන්න තැනීඳලා නිර්වාණ මාර්ගයේ දක්වා යන ගමනක් මේ කාරණාවල් දහයි තුළ විස්තර කරන්නේ. අපි එහි පළවෙනි කාරණාව සහ දෙවිනි කාරණාව සාකච්ඡා කළ අවසංකලා පළවෙනි කාරුණා අල්පේච්ච භාවය අල්පච්ච භාාවය කොටස් හතරැකට විස්තර කරනවා ප්‍රත්ත්‍යපිදමද අල්පේච්ච භාාවය දුතාංග පිළිබඳ අල්පේච්ච භාවය අධිගම පිළිබඳ අල්පේච්ච භාවය පර්‍යාප්තය පිළිබඳ අල්පේච්ච භාවය ඉළඟට දෙවිනි කාරණාව තමයි සන්තුට්ටි කතා සතුට විය යුතු කතා මේ සතුට ඇතිකරගන්න පොළුවන් ආකාර තුනක් තියෙනවා යතා ලාභ සන්තෝෂය යතා බලසන්තෝෂය යතා සාරප්ප සන්තෝෂයේ කියලා තමන්ට ලැබෙන සිව්පසමය මේ කාරණවල් තුනෙෙන් සතුටුවෙන්න පුළුවන්. තමන්ට ලැබෙනදේ පිළිබඳ සෑහේමකට පත්වෙලා සතුටු වෙනවා තමන්ට යමක් ලැබුනම ඒදේ තමන්ට පරිහරණය කරන්න බැරිනම් පරිහරණය කරන්න සුදුසු කෙනෙක් බලලා ඒ කෙනාට ලබා දෙනවා? ඉළඟට තමන්ට වටින යමක් ලැබුනම ඒ වටිනා කියන දේ තමන්ට වඩා වෙනත් කෙනෙකුට ගැලපෙනවනං ආන ඒකෙනාට ලබා දෙනවා එක තමයි සතුටු වෙන්න පුළුවන් ආකාර තුන්න ඉළඟට පින්හතුන තුන්වැනි කාරණාව තමයි පවිවේක කතා විවේකයෙන් වාසේ කිරීම මෙ විවේකයෙන් වාසය කිරීමත් පිංතුනි කොටස් තුනකට විස්තර කරලා තියෙනවා කාය පවිවේකය චිත්ත පවිවේකය උපදි පවිවේකය කියලා කාරණාවල් තුනක් තියෙනවා කාය පවිවේකය කියල කියන්නේ තනිවම වාසය කිරීම චිත්ත පවිවේකයේ කියන්නේ සිත විවේකීව තබා ගැනීම. උපදි පවිවේකයේ කියන්නේ කෙලෙස්වලිින් විවේක ගැනීම. මෙිනි කාරණත්තුන පිත්නී මේ විවේකං වාසය කිරීම කියෙන කාරණාවේදී විස්තර කරනවා. මේ සෑම කාරණාවක්ම මං අපේ පිහතුට මතක් කලා නිවන්න පිළිබඳ නිවන් දකින්න කැමති ශ්‍රාවකයාට වැඩිය යුතු කාරණාව. එනිසා මේවා පංහතුන අපගේ ජීවිත තුළ දියුණු කරගැනීම ඉතාම වැදග අපි කලින්දවස මතක් කරා පිහොතුනි කෙනෙකොට කොහොමද සතු ටිඉන්න පොළුවන් ඒ සතුටු වෙන්න පොළුවන් ආකාර තුන විස්තර කරද්දි බලන්ඩ ඒ සතුටු වීමම තමා සතුටු වීමත් අන්නයිව සතුටු වීමත් කෙන කාරණාවල් දෙකමටු වෙනවා කද මේ ධර්මය තුළ හැම වෙලාවකම තියෙන්නේ මේ ධරමය අපි කනිින් අහල විතරක් මදි ඒ ධරමය හැම වෙලාවකම පිඟති චේතනාව කැටියට අපිේ ධර්මකාරණාවල් අපේ හදවතේ තැම්පත් කරගන්නට ඕන මොකද ගොඩක් දෙනෙකුට මේ ධර්මය සම්බන්ධයෙන් තියෙන්නේ තමන් අහන සංඥාව හා කියවන සංඥාව පමණයි ගාථාවක් කියනවනම් කියවන සංඥාව පමණයි බනක් අහනවනං අහන සඥාව පමණයි ගොඩ දෙනෙකුගේ ළඟතියෙන් අඩුපාඩුව තමයි මෙ චේතනා ශක්තිය නැතිකම චේතනා ශක්තිය කියන්නේ තමන් යම් බනක් අහනකොට ඒ අහන ධරමිය තුළ තමන්ගේ ජීවිතයේ කුමන අඩුපාඩුවක් මේ අහන ධර්මය තුළින් හදාගණ්ඩෝනද කියන තැනට එ ඕන දැන් සමහර වෙලාවට උදාහරණයක් හැටිට කියන මනං සමහර කෙනෙක් බනක් කහලා කියනවා හොඳ බනක් ඇහුවා හරි වටින බනක් ඇහවා සමහර වෙලාවට ඒ දේශනාව බොහොම රසවත්වෙන්න පුළුව ඒ දේශනාකරපු දේශකයන් වහන්සේ තමන්ගේ හිතට දැනෙනෙ විදිිය කරුණු සෙහිපත් කලා වෙන්න පුළුව නමුත් ඒ හොඳ බන්න හොඳම බනක් බවට පත්වෙෙන්නේ ඒක තමන්ගේ ජීවිතය තුළ පිළිපදින තැනටාවත් පමණයි. ඇතන්ගේ දේශනාව තමන්ගේ රසවින්ධනයක් අම්පූර්ණ කිරීමක් පමණයි තමන්ගේ කන පිනවීමක් පමණයි තමන්ගේ සිත පිනවීමක් පමණයි කෙනෙක් යම් රසවදදයක් ජීවිතෙයට එකතු කරගෙන එයින් රසවිින්දනය ලබන්න යම් සේද ආන්න එවැනි රසවින්ධනයක් තමයි ගොඩක් දෙනෙක් මේ ධර්මය තුළින් ලබන්නේ තමුත් ඊට වඩා එහා මේ ධර්මේ තු අපි හිතන් ඩෝන අපි තුළ ේෙන්න්නඕන මේ චේතනාශක්තිය බනාහනකොට ඒ කාරණාව මගේ ජීවිතයට මම කොහොමද ගලපගන්නේ මම ඉන්න තැන මේ ධරමයත්තේක කොහොමද ගලපගන්නේ ඒ ධරමයේ කාරණාවෙන් තමන් ඉන්නෙ කොයි තැනද ඒ තැන ඒ කියපු ධර්මකාරණාවට වඩා පහලින්ද ඒමනැත්තන් ඒ දරමකාරණාවට වඩා ඉහළින්ද තමන් ඉන්නේ උදාහරණෑ කැටියට කෙනෙක් පන්සිල් පද පහ සමාදං වෙනවා. සමාදැන් වෙනකොට හැම වෙලාවකම තමන් බලන්ඩෝන දැන් මේ වෙනකොට පන්සිිල් පද පහේ පදකීයක් මම රකිනවද. අන්න එතකොට තමයි චේතනා ශක්තිය දියුණු වෙන්නේ. එහෙම නැතුව අපි දවසගානෙ දවසගානෙ පන්සිිල් පද පහ කියවනවා කියවන දේ විතරයි තියෙන්නේ අපට ඒ පන්සිිල් පද පහ තුළ චේතනා ශක්තියක් නැත්තා. චේතනා ශක්තිය නැත්තම් ත්න අපි සිල්ගත්තට ඒ සිල්පද පිහි අන්්ඩිනේ. චේතනා ශක්තිය කියල කියන්නේ මම ප්‍රාණගාතින් වලකිනවා කියලා කියනකොට මගේ හිතට දැනෙන් ඕන මම කොහොමද ප්‍රාණගාතිං අයින් වෙන්න කියලා. ඇයි බුදුරජාණන් වහන්සට පොරොන්දු වෙනවා. භාගෙවතු නහන්ස ගිදිරිය පොරොන්දු වෙනවා ස්වාමීන, මම අද, அද ඉඳල්ලා ප්‍රාණගාත කරන්නේනෑ ම ප්‍රාණගාතෙන් වලකිෙනවා නව අපේ පෙන්ංහතුන් දන්නවද. අපේ පෙන්ංවතුන් මේ වෙනකොට කීවතක් ඔහොම භාග්‍යවතුන් වහසර පොරොන්දු වෙලා තියෙනවද ඔය පොරොන්දුවෙච්ච ගාන වගේම වැඩිවාරගානක් ඒ පොරොන්දු කොච්චර කඩ කරලා තියෙනවද. අපේ පෙන්වතුන් දන්නවද අපි භාග්‍යවතුන් වහන්සේ ගිදිරයේ පොරුන්දු වෙන්නේ. ස්වාමීණ, මම අදද ඉඳල්ලා සත්තු මරන්නේිනේ. වාමනි ම අද ඉඳදල හොරකං කරන්නන්නේනේ ස්වාමීණි මම අද ඉඳදල කාමී වරදවා හැසිරෙන්නේ ස්වාමිනිි මම අද ඉඳල ොරු කියන්නේනේ ස්වාමිනිමං අද ඉදල සුරාපානය කරන්නේනේ භාගිතුනාහසිර පොරන්දුුවවෙන්නේ ම දෙහෙම පොරොන්දුුවෙන අපි කොච්චර වෙලාදී පොරොන්දුව රැකගන්නේ සමහර කෙනෙ පොරොන්දු වෙලා සුළු වෙලාවක් කියන්න කලින් තමන්ගේ පොරොන්දුව කඩනවා ප්‍රාණගාත කරනවා ඒ ඇයි. වචනාර්ථය විතරයි තියෙන්නේ තමන්ට ඒ කියපු ගාතාාවල කියපු පාටවල චේතනා ශක්තියනේ එහෙම නැතිවුණම් අපේ පිංවතුන් හිතනවද ඒ ධර්මකාරණාව තමන් සමාදංගුනා කියල එක පිහිටයි කියලා පිහිටන්නේ ඇයි පිහිටන්න නැත්ති පිත්න තමන්ට ඒ සිල්පදිය චේතනාශක්තියක් නැතුව කියවන වනං පන්සිල් පද පහ සමාදංගුනා කියලා පිනක් සිද්ධ වෙනිනේ තුට සමාධංවීමක් වෙඩිනෑ. දැන් ඒක උදාහරණයකින් කියනවනං හාමුදුරුවරු අපේ පිංවතුන්ට පන්සේ සමාධං කරවනවා. බණට ගියාම දානෙත ගියාම පිරිතට ගියාම අවමංගල උත්සවේට ගියාම මුලින් කරන්න පන්සිල් සමාධං කරවනවා. තැන් හාමුදුරුවොත් කරන්න පන්සිිල් කියවනවා දැන් හාමුදුරුවෝ කියවන එකයි අපේ පිංහතුන් කියවන එකයි දෙක මේ එකයි හැබැ අපේ පින්වතුන්ට තියෙන්නෝ නට වඩ විනදධ්‍යයක් මොකද. ේතනා ශක්තියක් තියෙන් ඕන මම පන්සිිල් ගන්නවා නමුත් හාමුදුරුවන්ගළඟ චේතනා ශක්තියක් නෑ දැන් කියවන එකෙන් සමාධන් වෙනවා කියන තැනට එනවනං පිංතුන එහනං ලංකාවේ පන්සිල් සමාදං කරවන හැම හාමුදුරෝකෙනෙක්ම ගිහි භාාවයට පත් පෙන්න්න ඕන කියවීමෙන් පමණක් ඒ සිිල් පද සමාදන් වෙනවන ඇයි හාමුදුරුවෝත් පන්සසිල් පද පහ කියවනවන නමුත් ඒකෙහෙම වෙන්න ැත්තේ න්වහන්සේලාට ඒක චේතනාවක් නෑ මම මේක සමාදං වෙනම කියලා නමුත් අපේ පින්හතුනුත් කියවනවනං විතරක් කවදාවක් ඒ කාරණාව තමන්ට පිනක් කැටියට සමාදංවීමක් වෙන්නේනේ එන අපි හැම ධර්ම කාරණාවක්ම ඒ විදියට පිළිග්ඩ ඕන දැන් උදාහරණයක් කැටියට කෙනෙක් ඔන්න ප්‍රාණගාත කරනවා හැබැයි තමම් පන්සිල් ගන්නකොටට චේතනාවක් ඇතිකරගන්නවනං මං අදඉඳල සත්තු මරන්නේනේ දැඟ ුණන සත්තු මරන්නේ නෑ කියලා පොරොන්දු වෙලා දැන් තමන්ගේ වැඩටික කරගෙන යනවා. පිහතුි බලන්න තමන්ට සතෙක් මරන්න ඉඩක් ලැබෙනවා. මොන අම් හෝවෙලාවක සතෙක් මරන්න ඉඩක් ලැබෙනවා දැන් බලන්න සාමාන්‍ය අපේ පෙන්වතුන්ගේ ජීවිත දිහා හැරිලා. මේ පංවතුන් සිල්පද වශයෙන් ගත්තම ඇත්තටම පන්සිල්පද පහි බොහෝ සිල්පද ප්‍රමාණයක් තමන්ට රකින්න පුළුවන් සිිල්පදතියන්නේ. කඩන්න ඕන මයිකෙන සිල්පදනේ සමහර කෙනෙක් කියනවා මේ තමන්ගේ වැඩත්ඒක සිල්රකින්න බෑ කියලා නොමුත් හිතින් තමන් සිහියෙන් මිනෙහි කර කර බලන්න සිල්පදයක් කැඩි අවස්ථාවක් කාපිලාවට මට මේක කඩලම කරන්න ඕනද නැත්තම් මේකට වෙන උපායමාර්ගයක් නැද්ද. දැන් උදාහරණයක් හෙට ගත්තවතිං ඔන්න කෙනෙක්කින්නවා ප්‍රාණගාත සම්බන්ධින් සිල්පදදි සසාමාධං විච්. ැ බලන ්‍රණගාති අපි කොච්චර නොකරණ දේවල් තියෙනවද අපි කුකුල්ලු මරන්නේ නෑ අපි බල්ලු මරනිිනෑ අපි පූසො මරන්නේිනෑ අපි හරක් අල්ලි කොටි වල සු මරන්නේි නෑ අපි මෝ ගෝන්ු මරන්නේිනෑ කෙනෙකුගේ අති මැරෙනවන මැරෙන්න්න පුළුවන් එක්කො මත්දුරුවෙක් එක්ක කූම්මියෙක් එක්කො හෝනෙක් එක කැරපොත්තෙක් එක්ක විස සර්පේ ඔයි වගේ සතක්ි ැරෙනවන මැරෙන්න්නේ දැන් එතකොට පින්හත්නී තැ අපි පින්හවතුන් හිතලා බලන්න විය මරණ සත්තු නොමරණ සත්තු අතර ගත්තුොතින් තමංගිමි ප්‍රාණගාත වෙන අවස්ථාතියනෙ කොච්චර සුළු ප්‍රමාණයක්ද ඉතාම අල්ප ප්‍රමාණයයි තමන් ඒ ප්‍රාණගාත කරන පැත්තේවතියෙන් හැබැයි හරි සිහියෙන් ඉන්නවනං ඒ ව ගෙනත් කුච්චර අයිං වෙන්න පුළුවන්ද දැං උදාහරණයක් ගත්තුවති අපිහිතමොන්න මදුරුවෝ මරන්න වෙනවා තමන්ට මදුරුව මරන්න වෙනවා කියන එක තමන් දන්නවා තමන් සිල්පදේ සමාධංගනොම ප්‍රාගාත කරණිනේ. අප පින්හතුටු කොච්චර පුළුවන්ද තමංගිතින කම්මලිකම්ම නැති කරලා අර තමන්ට මරන්න වෙන මදුරුවෝ පින්හතුනි ඉවත් කරන්න. එවට උපා මාර්ග පාවිච්චි කරන්න පුළවා. ගෙදරට රාත්‍රී කාලෙයට මදරු වෙන වන, ්‍රා්‍රී කාලේ උදාවෙන්න කලින් දොරවල්ටික වාන්න පළවා. ඉළඟට කූබි වගේ සත්තු මරන්න වෙන්න පුොළුවවා. ඒ කූම්ි වගේ සත්තු තමන්ට බාදා ඇතිකරවනවා. ති තමන්ටික මිදන්න පුළුවන් තමන් ඒේකක්බුවම කෝපි හෝදලතියන්. තමන් ආහාර ගත්තම පිගාන හෝදලතියන්න. තමන් පිසින ආහාර පාන එවැනි කෘමීන් ඉන් නැතිවිනි විදියට යම් යම් උපයපාවිච්චි කරලතියන්න. තැගේ හැම අංගයක්ම කරන්න මොකක්ද. අරමුණ මටමි සත්තු මරන්නෙන අවස්ථාටික නැති කරගන්නවා කියන එක. බලනොක ඒ කරන කරන හැම ක්‍රියාවක් තුළම. යි තරම් ුල්ල අපේ පිංහතුට උපදව ගන්න පුළුවන්ද. මංඒ කැකි වේ අපේ පිංහතුට හරියට සිල්පද පහත් චේතනා ශක්තියෙන් තමන් සමාදැන්වෙනමනං තමන් හැම වෙලාවකම සිල්පද ගැන මෙිනෙහි කරනවනං ගොඩත් දෙනෙකොට පිංහතුන සිල්පද පහ තීර්ග කාලයක් කාරක්ෂා කරගෙනයන්න පුළුවන්. යම්යම් අවස්ථාවකදි කඩන්ල ලැබුනෝත් ඒ තමන්ට සිල්පදයක් කඩන්න ලැබීමම? ම්දවසක තමන්ගේ හිතට වදෙන තත් තැනකටෙනවා හිත. අනේ මගේ අති මිච්චර කල් රැකපු සිිල්පදේ කැඩුුණනි මගේ අති මේතරං ආරක්ෂා කරගෙනපපු සිිල්පදේ මගේ අතින් කැඩුුණනි! බලන්නකෝ එහෙම තමන්ගේ හිතට වද දෙන තැනට තමන්ටේ සිිල්පද රකින්න පුළුවන්නාං. අපේ පින්ඔොතුන්ගේ හිත කොච්චර දියුණ ැනකටරගෙනෙගේ හිල්ලද. අන්න ඒ තැනට හිත දියුණු කරගන්න. එත්තනයි පිංඔතුන අපේ හිත, සකස් කරගන්න ඕන එතනයි මේ සාසනයේ පටන්ගැන්ම තියෙන්නේ දැන් සාමාන්‍යෙන් ගත්තොතින් කෙනෙක් බොරු කියනවා කෙනෙකුට අවශ්‍යතාවයක් නිසා බොරුවක් කියනව වෙන්න පුළුවවා ඔන්න තමන්ගේ ගෞරොවේ රැකගන්න තමන්ට නින්දාවක්ලා බන්න තියෙනවනැං ඒකින් වලකින්න තමන්ගේ රස්සාාව බේරගන්න තමන්ගේ ළඟතියෙන යම් සම්පතක් ආරක්‍ෂා කරගන්න තමන්ගේ පෞුලෙ කෙනෙක් බේරගන්න එහෙම දේකට බොරුවක් කියනවා වෙන්න පුළුවවා ැගදාහරණය කෙට අපි හිතමු කෙනෙකුකින් ඇවිල්ලා තමන්ගේ වාහන ඉල්ලනවා. නැමුත් වාහන දිනක්ක මැති. ඔන්න එවිලාට තමන්ටන්න කියාගන්න දෙයක් නැතිකොට වුණු බොරුවක් කියනවා. තමන්ගේ දෙයක් රැකගන්නෙන බොරුවක් කියේ. මංක ැනෙමේ හොඳ දේවල්ලට බොරු කියනෙ එක රැකගන්න දේවල්වට බොරු කියන එක හොඳයි අනිත්ත්‍යවට බොරු කියනක නරකයි කල්ලෙ කිය බොරුව කෝමත් නරකයි. නොත් ම මේ කියන්නන්නේ කෙනෙකට සෙහයෙන් ඉන්නවන කොච්චට පවලින් ඉවත්වෙන්න ොළුවන්. ැබයි කිසිීම හේතුවක් නැතුව කිසිම ප්‍රයෝජනයක් නැතුව. කිසිම අරතයක් නැතුව පංහතනි කොච්චර දවසකට තමන් බොරු කියනවද. අන්න ඒවයින් තමන්ට වලකින්න පුළුවන්නේ. සමහරලාට කෙනෙක්ව රවට්ටන් සමහරලාට කෙනෙකෝ අපහසුතාවයට පත් කරන්න සමහර විට කෙනෙක් තුළ පිරිසක් තුල උසුළු විසුළු කර ගැනීමේ චේතනාවකි එහෙම වෙලාවල්ලොට බොරු කියනවා. බලන්නක ඔය ටික තමන් හිතල බැලුවෝොත් තමන්ට දවස කියන වැඩි ප්‍රමාණයක් බොරුවලින් අයින්මින්න පුළුවවා. තරේ එතනින් තමන් පටන්ගන්නකොට අර තමන්ගේ අවශතාවය මත කියන බොරුවලින් පවා තමන්ට අයික්මින්න පුළුව. මමේ අද මේ දේශනාවට මේ කාර්ණාවල් ටික එකතු කළේ, අපි මේ ධර්මකාරණාවල්, අපිට රසාස්වාධයක් රසවිදනයක් හැටියට බන්න තැනට ඉන්නේ නැතුව අප ඉතිනින් ඉහ පැත්තට මේ දරම කාරණාවල් තුළින් දියුණුව හදාගාන උත්සා කර ඕන තමන් හැම වෙලාවකම බලන්ඩෝන මම මෙච්චර වාරගානක් බණ ඇහුව කියනෙ එක දියුණුවක් නෙවී දියුණුව තිය නෙමොකදද මම මෙච්චර ත්‍රිපිට කිය කියවලා තියෙනවා කියනෙක දියුණුවක් නෙවී මම මෙච්චර වාරගානක් පෝයට සිල්ගත්ත කියනෙක දියුණුවක් නෙවී තමන් මෙච්චර දන්දීල තියෙනවා කියෙනෙක දියුණුවක් නෙවෙේ. දියුණුව කියන්නේ මොකක්ද තමන්ඒ කරපු දේවල්වල ප්‍රතිඵලතියනද කියල බල්ඩ ඕන. පෝයට සිල්ගන්නකොට තමන් බලන්න ඕන දැන් මම මේ මිච්චර කාලයක් සිල්ගත්ත හැම පෝයකටම දැන්මගේ සිල්පදා අටේ කොච්චර වෙලා මම රකිනවද. මේ දවසට මගේ සිල්පද කියයක් කැඩෙනවද කියලා මිනිහි කරන්න් ඕන අන්න එතකොට තමංගේි හිතටම තමන්ටම උත්තරදීගන්න පුොළුවන්නං මම මෙච්චර වෙලාසිල් පද මේ ප්‍රමාණයක් රකිනවා කියලා අන තමන්ට හිත හදාගන්න පුළන් ඒහිත් කියන කාරණාවත් එක. තවත් කෙනෙකොට කියනනේ තමන්ගිහිත්තීම ප්‍රශ්න කරලා තමන්ම පිළිතුරද්දීගන්න. මම මෙච්චර කාලයක් බන ඇහුව කියනෙ එක දියුණුවක් නෙවී. මම මෙපොමණ වාරගාන ත්‍රිපිටකේ කියව්වා කියන එක දියුණුවක් නෙවී. හැම වෙලාවකම බලන්ඩඕන ඒ තරමය මම අහලා මම දැන්ගේඒ ධරමය තුළින් කොච්චර දියුණු වෙලා තියෙනවද කියලා. අන්න එහෙම දියුණු වෙලානං තමන්ට තමන් පිළිබඳ සතුටක් ඇති කරගන්න පුළුවන්. එනිසා තරමය හැම වෙලාවකම පින්හතුනි තමන්ගේ ජීවිතයට කැඩපතක් කරගන්න. තමන්ගේ ජීවිතය ධරමය තුළින් දැකලා තමන්ගළඟ තියෙන සියලු අඩු පාඩුකන් ඒ තුළින් නැති කරගන්න. ඒවා. මේ කාරණා ඇතුලේ තමන්ට තේරුම් කරගන්න පොළුව කාය පවිවේකයේ කියල කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තනිවම හැසිරෙන එක සිල්ගන්න දවසට තමන්ට තනියෙන් වාසය කරන තරමට බොහෝ සිල්පද රකින්න පුළුව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවා අංගුත්තර නිකායේ එක සූත්‍රේක සේවි තබ්බ සූත්‍රයේ කියලා එතන පැහැදිලි කරනවා භාග්‍යවතුන් වහන්සේ පින්වත්න්නේ ලෝකේ ඇසුරු කළයුතු සහ ඇසුරු නොකළයුතු පුද්ගලියෝ කවද කියලා. සේවනය කළයුතු සේවනේ නොකළයුතු පුද්ගලයෝ කවුද කියලා. එතන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඔන එකකෙනෙක් කින්නවා තමන්ගේ තියන ගුණධර්මවලට වඩා පහත් ගුණධර්මතියෙන්නේ. සිිල් රකින්නේනේ දුස්සීලයි. එවගේම තමයි ඒ කෙනාගේ ළඟ සමාධියයක්නේ. ඒ කෙනනාගෙළඟ දියුණුුවච්ච ප්‍රඥාවක්නේ. තොකට දැන් දියුණුවෙච්ච ප්‍රඥාවක් තමන්ගෙළඟ දියුණුවෙච්ච සීලයක් තමන්ගෙළඟ දියුණුවෙච්ච සමාධියයක් නැත්තම් එවැනි කෙනෙක් ඇසුරු කලොත් ඒක තමන්ට ලොකු පාඩුුව. බුදුහාමුදුරු දේශනා කරනවා එවැනි අයව ඇසුරු කිරීමෙන් වලකින්න කියලා මොකදේ එවැනි කෙනෙක් ඇසුරු කිරීමම තමන්ට ලොකුපාඩුවක් නිසා. ඊළඟටට තව කෙනෙක් ඉන්නවා දුජාණන් වහන්ස දේශනා කරවා සේවනය කළ යුතු කෙන කෞදේකෙන තමන්ගි සීලයට සමාන ලෙසෙක් ඒකිනාසිල් රකිනවා තමන්ගේ සමාධයට සමානලෙ ඒකනාට සමාධයක් තියෙනවා තමන්ගේ ප්‍රඥාවට සමානලෙස ප්‍රඥාවත් තියෙනවා මෙවැනි කෙනෙක් බුදුහාමුදුරුව දේශනා කරනවා සේවිතබ්බෝ පජිතබ්ෝ පවරපාසිත්ෝ සේවනය කළයුතුයි පජනය කළ යුතුයි පවිරුපාසනය කළ යුතුයි මොකක් නිසාද සීලිය සමානවින්න නිසා හැම වෙලාවකම දෙදෙන අතර කතාවක් ඇතිවුුණුත් ඒ තමන් රකින සීලයේ ඉක්මොුවන කතාවක් බවට පත්තෙනිිනේ දැන් තමනුත් ප්‍රාණගාතිං වැලකිලා ඒ ඉන්නකෙනත් ප්‍රාණගාතිං වැලකිලා තමුණුත් හොරකංකරන්නේනේ ඒකෙනත් හොරකංකරන්නේිනේ තමුණුත් කාමී වරදවා හැසිරෙන්නේ ඒකෙනත් කාමී වරදවා හැසිරෙන්නේ තමනුත් බුරු කියන්නේිනේ ඒ කෙනත් බොරු කියන්නේනේ. එතකොට එහිව කෙනෙක් ආශ්‍රය කරනකොට තමන්ට සිල්පදයක් කඩන්න සිතුවිල්ලක් ආවත් අරවගේ කෙනෙක් ඇසුරු කරනකොට තමන්තර කඩන්නේන සිිල්පදිය පවා පිංහතුනි රැකගන්නකොළවා. ඇයි ඒ සිල්පදේ කඩනවට අකමැති කෙනෙක්තිෙ තමන් ඇසුරු කරන්නේ. හැබැයි අපිහිතමුකෝ තමන් ඇසුරු කරන කෙනා සිල්පද කඩනවා. ප්‍රාණගාතියට කැමති සොරකමට කැමති, බොරු කියනමට කැමති එහෙම කැමති කෙනෙ තුට එහෙම කැමති කෙනෙක් ඇසුරු කරනකොට තමන්ට වෙන්න පුළුවන් අලාබිය වැඩි මොකක් දලාබය තමන්ට යම් වෙලාවක සිල්පදයක් කඩ අවස්ථාවක් එනවනං සිතුවිල්ලක් පහල වෙනවනං අර සිල්පද කඩන කෙනගින් ඒකට උදව් ලබාගන්න පුළුවන් හැබැර සිල්පද සමාන සිල්පද තියෙන කෙනත් ඇසුරු කරන කොට මොක දෙ වෙන්නේ ඒකෙන ඇසුරු කරනකොට තමන්ට සිල්පදයක් කඩන් ඉඩක් ලැබුණක් ඒ තියෙන ඉඩ ඒ වෙලාවට ආවරණය වෙනවා. මොකක් නිසාද තමන් ඇසුරු කරන්නේ සිල්පද රකිෙන පිරිසක් නිසා තිං ආං ඒ නිසා බුදුරජාණන් වහන්ස දේශනා කරනවා තමන්ගි සීලියට සමාන සීලියයක් තියෙන කෙනෙක් ඇසුරු කරන එක තමන්ට ලොකුලාබයක් වෙනවා. තමන්ගි සමාධියයට සමාන සමාධයක් තියෙන කෙනෙ ඇසුරු කරනකොට තමන්ට ලොකුලාභයක්. තමන්ගේ ප්‍රඥාවට සමාන ප්‍රඥාවක් තියන ධර්මීෙන් පෝෂණේවෙච්ච ධර්මය තුළින් දියුණුවෙච්ච ඥානයක් කෙනෙකුට තමන්ට සමානවතියෙනවනං එවැනි කෙනෙක් ඇසුරු කරනක තමන්ට ලාබයා. ඉළඟට පංහතුනි තුංවෙනි කෙනා තමයි කෙනෙක්ඉන්නවා ඇසුරු කරන්න ඔන්න මිනිමිහිම සත්කාර කරල ගරු කරලා. කෞදේකිෙනා ஒනෙක පුද්ගලයෙක්ඉන්නවා අධිකෝ හෝතිසීලේන සමාධිනා පญ්ඥාය තමන්ට වඩා සීලේෙන් වැඩි සමාධියෙන් වැඩි ප්‍රඥාාවෙන් වැඩි කෙනෙක් ඉන්නවා සීල සමාධී ප්‍රඥාකිනෙ මේ තුනෙන් තමන්ට වඩා උසස් කෙනෙක් ඉන්නවා දැමංක වන තමන් ඔන්න පන්සිල් පද පහරකින කෙනෙ ොට තමන්ට සමාන කෙනෙක් ඇසුරු කරනකොට අර තමන් ඉන්න තැනින් පහළට වැටින්නේ ඇයි තමන්ගේ අනිත්කෙනත් සහයකයක් සිල් රකිනවා ඔහුත් සිල්පද කඩනවට කැමතිනේ හැබැයි සිල්පද කඩනකෙනෙක්ක සුරු කළො පිංහතුනි ඒ සිල්පද කඩන්න පුළුවන් අවස්ථා වැඩි හැබැ සිල්පද කඩන් නැතිකෙනෙක සුරුකරොත් ඒ සිල්පද කඩන්න තියෙන අවස්ථා අඩුයි ඒ ලාබයා. හැබැයි තුංවිනි කෙන කවද තමන්ගි සීලියට වඩා උසස් සීලයක් තියෙනවා තමන්ගේ සමාධි මට්ටමට වඩා උසස් සමාධි මට්ටමට තියෙනවා තමන්ගේ ප්‍රඥා මට්ටමට වඩා උසස් ප්‍රඥාමට්ටමට තියෙනවා ආන්න ඒ කෙනා වැසුරු කරන්න ඕන අර සමානව සිල්පදතියෙන කෙනාට වඩා සත්කාර කරලා ගරු කරලා ඒ මොකක් නිසාද ඔහුව ඇසුරු කරනකොට තමන්ට තියෙන ලුකෝලාභයා තමන් ඉන්න තැනින් තවත් ඉහලට යනවා අපිහිතමු තමන් පන්සිිල් රකිනවා හැබැයි තමන් ඇසුරු කරන්න තෝරගත්තු කෙනා අටසිල් රකිනවා තර පන්සිල් රකින කෙනා අටසිල් රකින කෙනෙක් ඇසුරු කරොත් ඒකෙනා කාලයක් යනකොට පුොරුදදු වෙනවා අටසිල් රකිින්. කෙනෙක් ඉන්නවා හොඳට බනාහනවා හැබැයි තව කෙනෙක් ඉන්නවා තමන් ධරමය පිළිබඳ යම් අවබෝධයක් තියෙනවා. ැබැ තමන්ට වඩා හොඳට බනාහන්න ධර්මය දන්න කෙනෙ කැසුරු කළු පිංහතුනි ඒ කෙනත් එක නිතර නිතර එකතු වෙලා ඒ කෙනත්ෙක් නිතර නිතර බණහන්න පුළුවන් නිතර නිතර ධර්ම සාකච්ඡා කරන්න පුළුවන් හැබැයි ධර්ම සාකච්ඡා කරනවා කියල කියන්න පින්වත්න්නේ ත්‍රිපිටකය අට්ටකතාව ටීකාව පරිවාර් ග්‍රන්ථ කියන මිනිමේ ධර්ම ග්‍රන්ථවලට ගරු කරන කෙනෙක් එක පමණයි නැත්තාං කට්ටේන එකක් කෙනාගේ හිතලු කියන එක නෙබෙයි ධර්මසාකච්ඡා කියල කියන්නේ. තමන් ධර්මසාකච්ඡාවට කෙනෙක්ව තෝරගන්නවනම් ඒකෙනා තමන්ට වඩ උසස් කෙනෙක් ලෙස තමන් ගරු කරනවන ඒ කෙනාව ඉස්සර වෙලාම පීක්ෂා කරල බලන්ඩ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගරු කරලා ඉන්න කෙනෙද්දමි. මකද නැත්තන් ධර්මයට ගරු කරන ධර්මසාකච්ඡා කරන විවිධවිවිධ පිරිස්සින්නවා හැබැයි ටැම්පිල්සක් ගත් තම තමන්ගි හිතලු විවිධවිවිධ දෘෂ්ටි ධර්මයට ප්‍රතිවිරුද්ධ විධ කාරණාවල් තමයි ධර්මී කියල සාකච්චා කරන්නේ. ඉතිං එවැනි කෙනෙක් ඇසුරු කරන්න ගියාම වෙන්නේ තමන්ට බයාන කලාපයක් වෙන්නේ. මොකද තමනත් ඒ මිත්‍යා දුෂ්ටි පහිටනවනේ තිේනිසා තමන් ධර්ම සාකච්ඡාවට කෙනෙක්ව තෝරගන්නවනා ධර්මය දන්න කෙනෙක් ඇසුරු කරන්න ඕොන කියලා කෙනෙක්ව තෝරගන්නවනම් තමන් බලන්ඩ ඒ කෙනා භාග්‍යවතුන් වහන්සේගේ මේ මුළු ධරමයටම ගරු කරන කෙනෙදද කියලා. අන්න එහෙම කෙනෙක් තෝරගෙන ඇසුරු කරන්නේ. ොද එහම ඇුරු කරනකොට මන්ට ඒකින් ලොකුලාභයා. මොකද තමන් නොදන්න කාරණා තමන්ට කියල දෙනවා. තමන් දන්න කාරණාවල් වඩාත් පැහැදිලි කිරීම් කරනවා. තමන් දන්න දේවල් ඒකෙනත් ඉගෙනගන්නවා. එක ලොකුලාභයා. මොකද දැන් අපි ඇසුරු කරන්න කෙනෙක් කල්්‍යානමිත්‍රේ පින්වතුනි තෝරාගන්න කොට, පිහතුි හැම වෙලාවකම මතකතියාගන්ඩ තමන්ට ඒකිනාගෙන් ලැබෙනෙමේ ලාබයකොට සල කලා බෞතික ලාබය සල කලා ඇසුරු කරන්නපා. බෞතික ලාභය උදෙසා කෙනෙක් තෝරගන්නවනන් ඇසුරු කරන්න ඒකිනා තමන් ඉන්න මට්ටමට වඩා පහත් කෙනෙක් නම් තමනොත් ඒ මට්ටමට වැටින්න පින්හතුනි වැඩිකාලායක් ගත වෙෙනිනේ කල්්‍යාන මිත්‍රයෙක තෝරගන්නකට අපි කුහෝමද කල්ල්‍යාන මිත්‍රයාව තෝරගන්නේ. බුදුරජාණන් වහන්සේක දේශනා කරලා තියෙනවා කල්්‍යානි මිත්‍රයාගෙළඟ කරුණු හයක් තියෙනවා. මෙන්න මේ ගුණහය තියෙනවනං අන්න ඒකනාපංවත්නේ තමන් ඇසුරු කරන්න හොඳම මිත්‍රයා හොඳම කල්්‍යාන මිත්‍රයා. කෞදේ කල්්‍යයාන මිත්‍රයා පියෝච ගරු භාාවනීෝ වත්තාච වචනක්කමු ගම්බීරංච කතන්කාන්තා, නෝවට්ටානේ නියෝජයි. පියෝජ ගරු භාවනීයෝ ප්‍රියවෙන්න ඕන තමන් ඇසුරු කරන්න තෝරාගත්තු කෙනා තමන්ට ප්‍රියවෙන්න ඕන. ගරු භාාවනීයෝ තමන්ට ඒ ප්‍රියභාවයත් එක ගරු කරන්න හිත පහල වෙන්න ඕනෑ. දැම්මි ගරු කරනවා කියල කියන්නේ කෙනෙක් පිළිබඳ බයට ඇතිවෙන එකත් නවී දෙන් අපි අපි ගුරු තැන්න්නේ තබාගෙන කටයුතු කරන කෙනෙකුට අපි වන්දිනවා. ඒ වඳින්නේ මේන්න පිරිසාතර මං මේ ිනාට වැන්දිනැතුවනොත්තේ කලිට නින්දාව. මං මෙතන මේ වෙලාවේ වැදිනැතුනොති මටයක නින්දාව. මේ පිරිසත් ඔොක්කොවම් වදිනවා ඒනිසා මත් වඳින්න ඕන කියන තැනඉඳගෙන නෙවේ ඒකිනාාට වඳින්න ඕන. ගරු කරන්නෝ ඒ ගැන හිතල නෙවේ දැන් සමහර පිරිස් ගොඩක්වෙලාවට කරන්නේ කවරුහරි උසස් පුද්ගලෙක්ව හඳුන්වල දෙනකොට අරේ උසස් පුද්ගලයාගේ ළඟතියෙන්න ගුණ. සියල්ලක්ම අර හඳුන්වල දෙන පුද්ගලයාට කියනවා. මේ කනාගෙළංඟ මෙහෙම තියෙනව ගුණ, මේ කෙනා මෙහෙම සිල්වක් මේ ගෙනා මේ වගේ ධර්මය දන්නවා. මේකෙනා මේ වගේ භාවනා කරල තියෙනවා මේ වගේ ධ්‍යාන වඩල තියෙනවා, මෙහෙම හිත දියුණු කරලා තියෙනවා, සමහලට මාර්ක පල ලබල තියෙනවා කියන්න පුොළවා. එහෙම කියන්න කොළලවා. දැඟිතකුට එහෙමා අර ගුණ කියලලා අර කෙනාගේ හදවතේ අර පුද්ගලයා පිළිබඳන ගෞරුවවෙ ඇතිකරනවා. දැන්. අර පුද්ගලයා යනවන්න්‍ය අර කිෙනාව ඇසුරු කරන්න. ඇසුරුකරන් යනකුට ටිකදවසක් ඇසු කරගෙන යනකොට පේනවා අර මට මිත්‍රය කිව්වාවගේ ගුණ මේීකිනාගිළඟ නෑනනි. කො සිල්පද රකිනම කිව්වට විි සිිල්පද රකින්න නෑණි. සත්තු මරණනාෝපේනවා බොරු කියනවා පේනවා එතකොට වෙන්න මොකක්ද. අර කිෙනා පිළිබඳ අප හැදීමක් ඇතිවෙන්නේ. ගෞරවිය නැතිවෙනවා. ඒනිසා? අපිට පින්වතුනි අපි ඇසුරු කරන කල්්‍යානිමිත්‍රයාතු අපි තෝරගන්න කල්්‍යානිමිත්‍රියාව, කල්්‍යානමිතරට ගරු කරන්න තව කෙනෙක් උපකාර කරන්න ඕනනෑ. අර මිත්‍රියාව ඇසුරු කරනකොට අපගේ හදවතිම්ම එනවා මේකනාට ගරු කරල ඇසුරු කරන වටින කෙනෙ. මේකෙන පිළිබඳ මගේ හිතයේ තියනෙ ලොකු ප්‍රියභාවයා. මොකද කණබොන්න විදිිය අඳින පලදිනෙ විදිය යනේන විදිිය, ඉදාගන්න විදිිය වාඩිවෙනි විදිය කතාභහ කරන විදි සංකල්ප මේවා ගත්තම ඉතා මුසස්. අන්න ඒදිහා දැකල තමයි පින්වතුනි අපට ඒකිනා පිළිබඳ ගෞරවයක් ඇතිවෙඩඕන. එහෙම නැතුව තවත්කිනෙක් තවත්කිනේ පිළිබඳ බලෙෙන් හදවතේ ගෞරවැක් ඇතිකරවලා ගරු කරවනවා කියන එක එතරං හොඳ දෙයක් නෙවී. තුොඩ අපි තෝරගන්න කල්්‍යයානමිත්තරට අපිටම ගරු කරන හිත පහල වෙන්නඕ. කරුණු දෙකයිකක් ප්‍රිය වෙනවා කල්්‍යානිමිත්තිරට ගරු කරන හිතෙන් ඕන. තුංවෙනි කාරණාව තමයි වත්තාච වත්තා වත්තා කියන්නේ තමන්ගේ ළඟ මොනවාහර වරදා දැක්කෝත්. ඒ වරද දැකපු ගමම්ම පෙන්වල දෙෙන කෙනෙක් පෙන්න්න ඕට. ොද සමහර කෙනෙකුගේ වැරදිී සමහර වෙලාවට දැකදැක බලාගෙනන්නො පෙන්න්නන්නේනේ. මොකද ඒකිනා තමන්ගලන්ගගේ ඉඳීම තමන්ටලොකු ලාභයා. හැබැයි ඒ කෙනාගේ වැරදි පෙන්වල දෙන්න ගත්තුතින්. ඒකින් ඒ කෙනා සමහරවෙලාට මමත්තෙක අමනාපවෙන්න පුළුවන්, ඒමන් අමනාප වනොත් මට මියාගෙන් ලබන්න තිනෙන උදෞටික නැතිවෙන්න පුළුවන්. අන්න එහෙම කියලා තමන් කරන වැරදි දැක දැක සමහර වෙලාවට කෙනෙක් බලාගෙනඉන්න පුළුවන්. අන්න ඒ වෙලාවට පින්වාත්න. තමන් හිතන්න මේකිනා මගේ කල්්‍යානි මිත්‍රයෙක් නෙව. මුද අපි ගොඩාකිලාවට අපි හැමවෙලාවක මුත් සහගන්නේ. අපි සාමාන්‍යෙන් අපි කිලෙස් සිතුවිල්ලත්තියෙනවා අපගේ ගුණවයන පිරිසට විතරක් අපි කැමති. නමුත් අපි තෝරගන්න කල්්‍යාන මිත්‍රියයා හැම වෙලාවකම බලන්න පින්හතුනි තමංකරන වරදත් අනුමත කරන කෙනෙද්ද කියලා. තමංකරන වරග දැකදැක බලාගෙන ඉන්න කෙනෙද්ද කියලා. ඒකිනාා තමන්ට කල්්‍යාන මිත්‍රයෙක් වෙදිින්නේ. තමන්ගේ අඩුපාඩු තමන්ග වැරදි, හැම වෙලාවකම පෙන්වල දෙන කෙනෙක් ඉන්නවනං තමන්ගෙළඟ තියෙන්න ගුණධර්ම තමන්ගළගතෙන උසස්ථේවල් අගයන කෙනෙක් ඉන්නවනං අන්න ඒකෙන පින්වතිනි හොදම කල්්‍යයාාන මිත්‍රයා ඇසරු කරන්න. ඉනට හතරවිනක තමයි වචනක්කම වචනක්කමෝ කියල කියන්නේ දැන් කල්්‍යාන මිත්‍රියාග අපි අඩුපාඩු පෙන්වල දෙෙනවනි. සමහර වෙලාවට කල්්‍යාන මිතර ගැඩුපාඩු අපි කිනවා. අන්න ඒවා අපි පෙන්වල දෙන්න ඕන පෙන්වල දෙනකොට ඔහු ඒ අඩුපාඩු හදාගන්නවද කියල බලන්න ඕන නැත්තං අපි ඔහුගේ අඩු පාඩු පෙන්වල දෙනකොට ඒකට ඒ අඩුපාඩු සාධහරණී කරණය කරනවන ඒම නැත්තං ඒ අඩුපාඩුව වහගන්න වෙනවෙන දේවල් කියනවන ඒම නැත්තං ඒකට කේන්ති අරගෙන දොස් කියනමනං පින්හතුනි ඒනා කල්්‍යානි මිත්තරෙක් පින්නේින්නේේ මොකද හුගේළඟ තියෙන් අඩුපාඩු අඩුපාඩුවක් බව දැනගෙන අපි අඩුපාඩුව පෙන්වල දෙනකොට අන්නති මානීව නිහතමානීව ඒ වර දහදාගන්න පොළුවන් හිතක් තියෙන කෙනෙක් වෙඩ ඕන මොද ගොඩාක්වෙලාවට අන්නයි ග අඩුපාඩුකම් පෙන්වලදින ගොඩත් දෙනෙ තමංගැට් අඩුපාඩුකමක් පෙන්වල දෙනකොට කේන් තියනවා තමන් තුළ අන්න ඒකක් පාලණය කරගන්න තමං කටයුතු කරන්නට ඕන සාරිපපුත්තු මහරහතන් වහන්සේ දවසක් වඩිනකොට සිවුරේ කොනක් බිමගෑවිෙනවා. හත්්‍යවරදි සාමනීරයෙන්න් වහන්සේනමක් කැවිල්ලා සාරිපපුත් මහරහතන් වහන්සට කියනවා ස්වාමීනීමම සිවරේ කොන බිමගයිෙනවා. උන්වහන්සේ මොකක් දෙකලින් පැත්තකට ගිහිල්ල අර සිවරය සකස් කරගෙන ර හත්්‍යවරදි සාමනීේරයන් වහන්සේගේ ළඟට ඇවිල් ලහනවා ඇංගිලි දෙෙක එකට අදදෙක් එකට එකතු කරගෙන. ආචාරණි දැං හරිද කියලා බලන්න පින්හතුනි කොයි තරම් නිහතමානී කමක්ද සාරිපපුත මහරහතන් වහන්සට තිබුණ අන්න ඒ වගේ පංවතුනි තමන් බලන්ඩෝන ඒ තමන් තෝරගන්න කල්්‍යාන මිත්ත්‍රයා ඔහුගේ වැරදි පෙන්වල දෙනකොට ගරු කරලේ වැරදි හදා ගැන කෙනෙද්ද කියලා ඉළඟට පස්වෙෙනනි කරුණ තමයි ගම්බීරංච කතංකාන්තා ගැම්බුරු කතා කරන කෙනෙක් පෙන් ඕන සල්ලාප සල්ලාප එකනිකාගේ ඕපදූප එකනිකාගේ වැරදි ඕම කතා කර කර ඉන්න කෙනෙක් නම් කල්්‍යානි මිතරෙක් පෙනනිනේ බලන්න ඕන කතාබහ කරනකොට ධර්ම කතා කතා කරනද එමන තන් තමන්ට මිලොවටත් පරලොවටත් වැඩදාක වනතා කතා කරන කෙනෙක්්ද මෙලොව යහපත පරලෝ යහපත දෙකටම ප්‍රියෝජනමත් වන කතාවදදමී කරන්නේ අන්න එවැනි කතාවක් කරන කෙනෙක් ද කියලා තමන් බලන්න්න ඕන ඉළඟට හයිවෙනි කාරණාව තමයි නෝ අට්ටානේ නියෝජයේ කිසි වෙලාවක පින්හතුනි කල්්‍යාන මිත්‍රයා තමංව වැරදි තැන්වල පිහිටුුවන්නේ නේ එකයන්නේ තමන් ලවා පෞකරව ගන්නේිනේ අපිතුම දැන්ගන්න කල්්‍යාන මිතරෙක් ඇසුරු කරනම සමහර වෙලාවටර ඒ පුද්ගලයාට තින ගෞරවේ වැඩිකම නිසා ඒ පුද්ගලයාගේ යටතින්න පිරිසට නොෙක්නෙක් වැඩ කියවා අරද කරල දෙදින්න මේදේ කරලදිින් සමහර වෙලාවට අපිහිතමකෝ ඔය කරල දෙන්න කියන වැඩ අතරේ සමහරලාට ඒ ඕවුන් ලව පෞද් කරව ගන්න පුළුවවා දෙැං උදාහරණයක් හෙටිට ගත්තවති තමන්ගේ තමන් මොනොහරි අපහසස්තාවට පත්තිෙන්න ඉන්නවා අන්න ඒවිලාවටට තමන්ගේ යට තින්න පිරිසට කියන්න පුළුවන් මොකක්හරි බොරුවක් පුොරුදු කරවන්න පුළුවන් අහවල්කෙනාට කියන්න. මම නෑ කියන්න ඒකෙනනාටේක කරන්න වෙනි නෑ කියල කියන්න න්න ඒව කිය අර බොරු කියවන්න පුළුවන් එතුොට ඒකිනා කල්්‍යාන මිත්‍රෙක් වෙන්නේන මන් ලවා පෞකරවනවන ඒකෙන කල්්‍යාන මිත්‍රයෙක් වෙන්නේ කල්්‍යාන මිත්‍රරෙක් කියල කියන්නේ කෞද තමන් ලවා පින්ඔතුනි නිතර නිතර කුසල් වඩවනකිෙන තමන් ලවා නිතර නිතර පින්කරවන කියෙන තරමයට යොමුකරවනකිෙන තිසරණහි පිහිටුවනකිා තමයි සැබෑ කල්්‍යාන මිත්‍රරයක් කියල කියන්නේ අන්න ඒකිෙනාව තමයි ඇසු කරන තෝර ගඩඕන. ඉතිනින් එහාට ගිහිල්ලා පිංහතුනේ තමන්ට යම්කිසි කෙනෙකුගෙන් ලාබයක් තිෙනව හැබැයි ඒ ලාබයල් තියෙනකෙන දුස්සීලයි එවැනි කෙනෙක් ඇසුරු කරන වට වඩා තනිවම වාසය කිරීම තමන්ට ලොකුලාබයා එනිසා කියනවා කාය පවිවේකය කියල කියන්නේ අන්නේ කාරණාව තමන්ට ඇසුරු කරන්න සුදුසු කෙනෙක් ඉන්නවද කියලා බලන්න ඕන එහෙම බලලා ඇසුරු කරන්න සුදුසු කෙනෙක් තමන්ට සමානු ගුණධර්ම තියෙන. එහෙමනැත්තාන් තමන්ගේ ගුණධර්ම ඉක්මවල ගුණධර්ම තියෙන කෙනෙක් ඇසුරු කරනවා හැරන්න. තමන්ට වඩා බාලගති තියෙන කෙනෙක් පිංහතුනි ඇසුරට තෝරගන්න එපා. බාල කෙනෙකුට අනුග්‍රහ කරන්න සිල්රකන්න ඇතිකෙනෙකුට සිල්ලකෙනනු ගන් වන්න කියල දෙන්න. දන් දෙන්න තිකෙනෙකුට දානී පිහිටුුවන්න භහවනා කරන්න ඇති කෙනෙකුට භහවනාව කියල දෙන්න. බනාහන්න තිකෙනෙකුට ධරමය කියල දෙන්න බනහන සලසවන්න හැබැයි මතකතියාගන්ඩ ඒ පිරිස ඇසුරට ගන්නිපා ඒ පිරිසට තමං උදව් කරන්න හැබැයි ඕන්ගේ තමන් උදවල්්ලබාගන්නිපා මොකද ඒක තමන්ගේ සසර ගමනට ලොකු බාධාවක් ඒම උදව්වරගන්න ගියාම පින්හතුන යම් දවසක ඒ තමන් ඉන්න තත්වයට වඩා පහල මට්ටමට වෙන ඒකි නාගීන තත්වයට තමන් වැටෙන්න්න පුොළුව. ඉතිං එනිසා කාය පවිවේකයකිවේ ආංගේකයි. එට චිත්ත පවිවේකේගැ සිත විවේකීව තබාගන්නවා. සිත විවේකීව තබාගන්න පොළුවන් හොඳමදේ තමයිපින් උතුි මේ නීවරණයන් යටකරගෙන ජීවත්තිනේක. පංච නීවරණය යටකරගෙන ජීවත්තිනේක. ගැන කාමච්චන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කොච්ච විචිකිච්ச்சා කියන, පංච නීවරණයන් තමන්ගේ හිත තුළ යටකරගන්න පොළුවන්නක් එකන්නේ දැන් අපිට සම්පූර්ණෙන්ම ඔය පහ නසපු දවසට තමයි නිවන්දකින්නේ. හැබැයි අපට පොළුවන් පින්හොත්තුනි උනන්දූනොත් ඔය පහ ක්‍රමාණුකූලව දැන්තියෙන තත්ත්ට වඩා පහළමට්ටමට ගන්න. කාමච්චන්දය පංච කාමයන් කෙරෙහි දක්වු නැල්ම අරමං පැහැදිලි කිරීමකුත් කලා පෙරදවසකක් පිතුනි මේ ලාභයන් ඔස්සේ කෙනෙක් ගමන්කලෝත් ලාබ සත්කාර මත්තේම කෙනෙක් ගමංකලෝති ොටර පංචකාමෙන් කවදාවත් ඒකෙන සෑහිමකට පත්තෙනි නෑ මොකද කාමච්චන්දය කියලකි කියන්නේ කවදාවත් සතුටු කරවලා නිමාකරවන්න පුළුවන් දෙයක් නෙවෙේ ඒක පිනවලා නිමා කරන්න පුළුවන් දෙයක් නෙවේ මේ කාමච්ඡන්දය කියල කියන්නේ යෙතුොටේ කාමච්චන්දය පොළුවන් තරන් යට කරගන්න ඕන මකද බදුරජාන් වහන්සේ කාමච්චන්දදිට උපමාවක් අරගෙන තියෙන්නේත් නයක් ගත්ත වගේ කියලා. කෙනෙකෝගෙන් නයක් ගත්තම පත්න හැම වෙලාවකම බලන්න ඒ නය ගත්තු වෙලාවේ තමන්ට ලැබිච්ච ඒ ලාබෙන් ධනයෙන් තමන් සැපවිදිටවා. ගයක්ක් දුොරක් කදාගන්න පුළන් වාහනයක් ගන්න පුළුවන්. මොන හරිර සතුටු වෙන්න පුළුවන්දේවල් කරන්න පුළුවවා හැවයි අර නයට ගනුතු මනුස්්‍යය දකින්න දකින වාරයක් ගානේ ඒ මනුස්ස නෛල්ලගෙනේ නේන වාරයක් ගානෙ තමන් පංවතුනි පීදාවට පත්වෙනවා අන්න ඒ වගේ තමයි මේ කාමච්චන්දය කියන්නේ කෙනෙකුගෙන් නයක්ගත්ත වගේ තිනිසා කාමච්චන්දය කියනෙක යට කරගන්න ව්‍යාපාදය තරහව තමන්ට හිතේතියෙන දවේශය තමන්ගේ හිතේ තියන ්‍රෝධය තමන්ගේ හිතේ තියන වෛරය මෙිනි මේ දේශ සහගත සිතුවිල්ලි හැම වෙලාවකම පංවතුන යටකරගෙන තමන් ජීවත්යන්න. මොකද දේශය කියල කියන්නේ අපිව සංසාරයට ඇද දමන අති බයානක කෙලෙස් සිටතුවිල්ලා. තිමිනි මේක යටකරගන්න. ඊළඟට පින්වොතුන තිීනමිද්දය හිතේ අලසකම ොට ගිලන් බව මිනි මේක තමන්ගේ තමන් ඒක ප්‍රගුණ කරලා වඩල හැම වෙලාවකම යටකරගන්න බලන්න එලාට උද්ධච්ච කොක්කුච්චය හිතේ විසුරුණු බව තමන් කරපු අකුසල කර්ම ගැන හිතහිත තමන් පසුතැවිලි වෙනවා එතුට හිත පීඩාවට පත්තිනවා තමන් නොකරපු පින්කම් ගැන හිත හිත පසුතවිලි වෙනවා ඉතනදිත් පීඩාවට පත්වනවා ටකොට කරපු අකුසල කර්ම තියෙනවනං ඒ කරපු අකුසල කර්මය දැන් කරලා ඉවරයි ඒකිවත් කරලදා ඉළඟටක් උත්සාහගන්නඕන ආයි එවැනි අක්කුසලයක් තමන්ගිහිති නොවෙන්න වගබලාගන්නක. ඉළඟට නොකරපපු අකුසල් තියෙනවනං අන්නෝ නොකරණවයම් කරනවා. ඉළඟට නොකරපු පින්කම් තියෙනවනං ඒවා තමන්ට කරගන්න විදදියක් නැත්තාම් ඒ ගැනහිත හිතු පොසුත විලි වෙනෙනවාට වඩා තමම් බලන්න දැන් මේවෙලාවි තමන් ඉන්න මට්ටමින් කරන පුළම් පින්කම්මොනුවද. අන්න එවැනි පින්කම් කරන නන්දු වෙන්න ටකොට නොකරපු පින්කම් ගැනහිතලා කරපු පෞගැන හිතල පසු ඇැවිල වෙලා හිතේ විසුරුණු බවක් ඇති කරගන්නැතුව උද්දච්චකු කොච්ච චට කරගන්න. ඊළඟට පින්හතුනේ විචිකිච්ඡාව හිතේ තියන සැකය. බුද්ධාදිී අටදැන් පිළිබඳ සැකය ති මේ කාරණාවල් මෙම කෙටියයෙන් කියන කාරණාව පින්වතුන තර උච්චත නැ නවත්ම මේ සල්ලෝමන් පැදිලිකරේ අපේ පින් වතෙ මේ ධර්ම කාරණාවට මේ කාරණාවල් එකතු කරගන්න ඔඕ නිසා මකද මේ නීවරණ ධර්මයන් මීට වඩා ගොඩා ගැඹපුරින් විස්තර කරන්නඕන කාරණාවල්. නත් මේ වෙලාවෙ කෙටියෙන් කල්පනා කරගන්න සිතේ විවේකීව තබාගන්න පොළුවන් හොඳම අවස්ථාව තමයි. පොළුවන් තරම්පංඔතුනි මේ නීවරණ ධර්මයන් යටකරගන්ඩ වැයම් කරන්න. ඊළඟට පින්වතුනි උපදි පවිවේකය. උපදිපවිවේකය කෙක කියන්නේ කෙලෙස්වලිං හිත විවේකීව තාගන්න කෙතිින් ඇත්තරට මේ මට්ටමට පත්තින්න නං. කෙනෙක් මාර්ග පලේකටවත් පත්තිෙන් ඕන නමුත් පිංහතුනි අපිට යම්මට්ටමොකට උත්සාහ ගත්තුොත් මේ කාරණාව මාර්ගපලේකට පත්වීමට උපකාරයක් කරගන්නත් පුළුව. ඇැගැරි කෙලෙස්වලින් හිත විවේකීව තබාගන්නව කියල කියන්නේ දැඟර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් අකුසලයක් කරන්න තමන්ගි හිතටාවන අකුසල සිතුවිල්ල කාවන ඒ ආපු අකුසල සිතුවිල්ල ඉවත් කරන්න ඕන දුරින් දුරුකර්ඩඕන. ඈතට විසිකර්ඩඕන. සිත්තට ආයිමත් නොයෙන මට්ටමට විනාශ කරලා දාන්නට ඕන. තිකන ඉන්නේ මට්ටමට පින්හතුන තමන්ගේ හිතින් මේ කෙලෙස් සිතුවිලිඉවත් කරග්ඩඕන. මොකද එහෙම කෙලෙස් සිතුවිලි තමන් ඉවත් කරගත්තේ නැතිවුනෝ. අර හිතේතියෙන කෙලෙස් සිතුවිලි සමහර වෙලාවට බලවත්වෙන්න පුළුව. දැඟ අපි හිතම උදාහරණයක් කැටියට ඔන්න කෙනෙක් දුරකතනයක් පාවිච්චි කරනවා. සමහරලාට ඒ දුරකතනය අසිහයෙන් පාවිච්චි කරොත් තමන් කෙලෙස් ගොඩකට ඇදළදාන්න පුොළුවන්. එමනැත්තං කෙනෙේ දුස්සීලේ කැසුරු කරනවා. ො ඒ දුස්සීලයක් ගැසුර නිසා තමන්ගේ හිත කෙලෙස්වලට ඇදළදාන්න පුළවා. මිනි මේවා පින්වතුන අපි සිහි නුවනින් හිතලා කටයුතු කරන්නට ඕන. ොට තමංගේ හිතේ යම් යම් කෙස් සිතුවිලි තියෙන පුළා මොකද රාග, දේශ, මෝහ, මේයාදී වශීෙන් ගිනිවලින් අපේ හිත හැම වෙලාවකම දැවෙනවා රාග ගින්නෙන් දැනෙන් දැවෙනවා දේශගින්නෙන් දැවෙනවා මෝහ ගින්නෙන් දැවෙනවා කෙලෙස් එක්දහස් පන්සීයකින් පින්වතුනි මේහිත දවනවා කෙලෙ එද්හස් පන්සීයකින් තොද කෙලෙස් එද්දහස් පන්සීයකින් මේහිත නිත්තර නිතර දව 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 දවතියෙන්නේ තකොට පෙන්වතුන අපේ මේහිත කෙලෙස්වලින් දවන්න 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 අපේ හිතට විවේකයක් නෑ. එනිසා තමන් හැම වෙලාවකම තමන් පිළිබඳ ආවර්ජනය කරලා බලන්න දැන් අරමං කලි මතක් කලාවගේ බණ අහනකොට ඒ බණ අහද්දි බලන්න මේ ධර්මදේශනාව කොහොමද මගේ ජීවිතයට උපමාවක් කරගන්නේ මේ ධර්මදේශනාව කොහොමද මගේ මේ කෙලෙස් අඳුනාගන්නේ තොකොට හැම වෙලාවකම තමන් පිළිබඳ බලන්න අර ි කලින් දවසක මේකට උපකාරයක් කරගන පුළන් සූත්‍රයක් දේශනා කළ තමයි අනංගන සූත්‍රයේ. ජනගන සූත්‍ර අපි පින්හතුනි පෙන්වල දුන්නා දැන් ඉන්නවා පුද්ගල වර්ග හතරා. තික පුද්ගල වර්ග දෙකක් විශේෂෙන් සඳහන් කරනවා. ඒ තමයි කෙනෙක් ඉන්නවා තංගිහිත, දැඩිකිිලෙස් තියෙනවා ඔන තියෙන බව දන්නවා. තව කෙනෙක් ඉන්නවවා දැඩිකිලෙස් තියවා තිෙන බව දන්නේනේ. තුොටර දැඩිකිලෙස් තියෙන බව දන්නකිනාමොකද කරන්නේ. තාස් සංගනාස පහනාය ඒ අංගනයන් ප්‍රහණය කිරීමට වායමති විරියන් ආරබිස්සති චන්දන් ජනීති කැමැත් ඇති කරවනවා වායමති වැයම් කරනවා ආරති වීරයාරම්භ කරනවා මොනවර්ද මොකක් කරන්නද තමන්ගේ අරකිලෙස්තික යටකරලදාන්. තමන්ට දේශයන බව තමන් දන්නවන ඒක නැති කරන උත්සා කරනවා මන්් රාගෙන බව දන්නවන තමන් එක නැති කරන්න උත්සහ කරනවා හැබැයි තමංගි හිතේ දැඩි කෙලෙස් තියෙන බව දන්නේ නැති කෙනාමොකද කරන්නේ ඒ කෙනා නිතරම අර කෙලෙස් එක ගැටි ැටි ගැටි ගැටි ජීවත්වෙනවා ඒ කෙලෙස් ඇතිවෙන්න පුළුවන් තැන් එක්කම කටයුතු කරනවා පිත්න තමන් දන්නේනේ තමන් ලොකු අනතුරුවල් තරගෙනයනවා තමන්ග හිතේ තියෙන කෙලෙස් වලින් මානිං තන් ලොකු අනතුරුවල් තරගෙනයන්න පුළුව තමගි කෙලස දැර එක උදාහරණය අපි නිතරම මතක් කරන කාරණාවක් බුදුරජාණන් වහන්සගේ කාලි හිටපු වස්සකාර අමාත්‍යවරයා. වස්සකාර අමාත්‍යවරයා මහාකච්ඡායන මහරහතන් වහන්සේට කියනවා කච්ඡායන මහරහතන් වහන්සේ වේල වනනාරාමීන්දල ඩින කොට මහකලුවන්දුුරෙක්කකින වගේ කියලා. බුදුරජාණන් වහන්සේ දැනගෙන වසකාර අමාත්‍යවරයට කියනවා වස්කාර. ච්ායින හාමුදුරන්ගේ සමාවගත්තේ නැතිවුණු ඔය වේළුවනාරාමිම මහකළුවන්දුරෙක් වෙනවා. දැන් වස්සකාර අමාත්‍යවරය පෙන්වතුනී ඊට පහුවෙන දමොකද කළේ වේළුවනාරාමි වටීටම පළතුර පැළ හිතෙව්වා. ඇයිඒ දන්නව බුදුහාමුදුරු යමක්කිියෝතිංගේ කාන්තින් වෙනවා එමනම් මම ඊළඟ භවේ වන්දුරයෙක් වෙනවා එකී විස්තීරයි. හැබැ බුදුහාමුදු ස්තිිර කරල කිව්වද නෑ? දුහාමුදුර ස්තරකරලකි වෙන බුදුහාමුදුරෝකිව් වේ සමාාවගත්තිය ැතිවුණොත්ති වන්ඳුරෙක් වෙනවා කියලා එ ගැලවෙන්න පුළුවන් මඟකොත්තිෙනනවා. ගැලවෙන්න පුළුවන් මගතියෙද්දී ඒ මගින්ගිය නැත්තියි. මාන්‍ය බලවත් නිසා. සමාව ගන්න තරම් ඔහුගේ මාන්‍ය අඩවෙලා නෑ. එනිසා මොකද කළේ වන්දුුරෙක් වෙන බව දන්නවා. එනිසා ගිහිල පළතුර පැළහිටෙව්වා. ුර එක්ුණම මට කන්න දෙයක්තිී නොන නිසා ඒ වගේම වස්සකාරමාත්‍යවර මැරිල්ලා ේළ වනාරාමි පින්වතුන වදුුරෙක්ුුණා තකොට පිරිස ගිහිල්ලා පන්සලේ වස්සකාරය කියල කතා කරනකොට කළ වදුුරේනවල්ලු. තු බලන දැන් තමන්ගේ කෙලෙසයක් තමංව දැව්වා තමන්ගි හිතීතෙන ක්ලේෂ ධර්මයක් තමංගෝම මිනාශීයට අරගෙන ගිය ගොඩා දෙනෙක්ව පින්හතුන ඔය වගේ කෙලෙේ වලින් තමංව පාලනය කරලා කෙනෙක් කෙලෙස්වොලින් තමංව පාලනය කරන්න පටන් ගත්තාම ඒ කෙලෙස් තමයි තමංව ක්‍රියාත්මක කරන්න. තමන්ට අන දෙන්න කෙලෙස්. ලෝභය අන දෙනවා මිනි මේක ටැලින්න. දේශය අන දෙනවා මේකනට බනින්න. මේකෙනට ගහන්න මේක නත්තක ගැටෙන්න්න. මේ පිරිසත්ක ගැටන්න. දේශීය තමං ගීතතන දෙනවා. මෝහේ අන දෙනවා. ඕක පිළිගන්නේපා! ඕක කොහොමද තරකානුකූල පිළිගන්නේ. ද්‍යාත්මකව කොහොමදෝක ඔපපු කරන්නන්නේ අර මෝහය තමන්ගි හිතට අන දෙනවා මේක කොහොමද කරන්න කියලා ඔය වගේ පින් ඔතුනි රාගය අන දෙනවා මාන්‍ය අන දෙනවා ඔය වගේ කෙලෙස් එද්දහස් පන්සීයම තමන්ට අන්න දෙන්න පොළුවවා ඒ මොකක් වුුණොද්ද කෙලෙස්වලින් තමංගි හිත පාලනය කරනකොට කෙලෙස්වලින් තමංගිහිත යටකරගෙනඉන්න කොට හැබැයි තමන් කෙලෙස් පාලනය කර පුළුව තැනට හිතා ගත් ොත්. න්න එතකට පින් ොතුනි ෙලෙස් වලින් විේක ගන්න පුොුවවා කෙස්වලිින් ත මුොදගන්න පුළවා අන්න ඒ තැනට පින්හතුන තමන්ගේ හිතහදාගන්න. දේශයක් හිතට එනොකොට සිහිය උපද වගන්න දැම්මේ මට දේශයක් කාවිේ දැම්මේ මම කරන්නමි දේශයත්තික ගැටිනවා මම දේශයත්තිික ගැටනට වඩා දැන් ම කොහොමරි කරන්න ඕන ම මගේ හිතේ දේශයාට කරගන්න පින්හතුනි හොම හිතලා යි දේශ ඇති වෙච්ච තැන ඉවත් වෙලා ට ුතු කලො. න්ට පුලන් ේශෙන් දහස් වෙන්න ලෝබයක් එෙනවා ලෝබකමනිසා සමහරලාට තන් ඇතින් අකුසල්වෙන්න පුළුවන් සමහර වෙලාට තමන් නොළලයුතු ේවල් පවා කරන්න පුළුවන් ලෝබකමනිසා සොරං කරන්න පුළුවන් ලෝබකමනිසා තමන්ට කරගන්න තිිච්ච පින්කන්න එඇති කරගන්න පුළුවන් තකට අන්න ඒවිලාවට තමන්ගිහිත අර ලෝබේෙන් පාලනය කරනවා දෙඟර බුදුරජන් වහන්සගේ කාලි හිත්තපු අ අපපුත්තක සිටුවරයා පෙරත් තගසගේ පසේ බුදුරජන් වහන්සගේ කාලි ධානයක් දෙෙනවා ධානය දීලා පංවත්නී දෙනකං හිතහදාගේන දුන්න දීලේවරුණෙන් පසදි හිතුවා අයු අපරාධි මමි ධානී දුන්න කියලා. තොට ලෝබෙන් තමන් හිත පාලනය කරන්නි ති ඒවිලාවේදී න්න ඒ සිටුවරයක් කරපු ඒ පිනයි පවයි දෙකම විාක දුන්න. අපි බුදු හාම්දුරන්ගේ කාලේ මහා දනවත් සිටුවරෙක්කි ලයිපදුණනා හැයි. අර ඇතිවවෙච්ච ලෝබ සිතුවිල්ල නිසා එක්කම ධනයක්වත් තමන්ට ඕනු විදියට සැප විඳිමින් පරිහරණය කරන්න ැරිවුණ. අන්න මොකක් නිසාද තමන්ගි හිත කෙලෙස් ස්ොලින් පාලනය කරන පටන්ගත්තම තිං අන්න ඒ නිසා අපේ පිංහතුන් පොළුවන් තරම්මී කෙලෙස් හඳුනාගෙන අපික් අපේ කෙලෙස් හඳුනාගෙන ධර්මය තුළින් දැකලා ඒ කෙලෙස් හඳුනාගෙන පොළුවන් තරම් පිංහතුනි වෑයම් කරඩ හිත කෙලෙස්වලින්ම් මොදවගන්න අන්න එහෙම වැෑයම් කරගත්තොත් පිංහොතුනි උපදි පවිවේකයක් වඩාගන්න පුළුවන් මන අද දවසේ අප රත්්‍යමී නිිතු සූත්‍ර දේශනාවේ පාලුස්වන දේශනාවයි මේ සිද්ධ කළේ එකඇනෙ දසකතාවල අපි තුංවෙනි කාරණාව සාකච්ඡා කළ පවිවේක කතා විवेකං වාසේ කිරීම. තිෙ මනං අද කාලේ නිමාට පත්වෙලා තිබෙනනිසා අදට අපි මේ දේශනාව නිමාවට පත් කරනවා. එමනං අපි ලබන සතියේ දසකතාවල තුරු කාරණාවල් ටික සාකච්ඡා කරමු. එමන අධ දවසේදීම යඋතුම් සද්ධර්ම දේශනාව ොළු මහත් ලකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්මදේශාව දායකත්වය ධාරණටය දුණන පින්වත් පිරිසත අපි පුඤානමෝදනා කරනවා. විශේෂයේ මද දවසේදී මෙ උදාාර සද්ධර්ම දේශනාව සිද්ධ කරනු ලබන්නේ. පි කල්්‍යානවත මහත්මිය නියව්ටන් පියතිස් සමහත්මාකින් මිනිමේ පින් අන්ත දෙපල අංගොඩවත්ත නොම්බර විසි BC.BC දෙක නිවසේ පදිංචේයේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා මෙ ධර්ම දේශනාවට දායක වෙමින්. ධර්ම දශාව අනුග්‍රහ කරමින් බලාපොරොත්තු වෙනවා විශේෂම තම දරුවන් දෙපළට ආශිරවාදය කරන්නට තියාඇගේ පෞල හැම දෙනාට මාශිරුවාදය කරන්නට ති දරුවන් හැමදිනාටම නිදුක් නිරෝගේ සුවපත් භාවේ සලසේවා කායික මානසික සුවපත් භාවේ සලසේවා කියලා ආශිරවාදය කරනවා ඒ පවල හැමදිනාටමත් නිදුක් නිරෝගගේ සුවපත් භාවේ සැලසේවා ඒ දරුවන් ්‍යානාගත ජීවිත වෙනුවෙන් තින සීර හපත් ලාපොරොත්තු පැතුවන්. සියල්ලක්ම සරව ප්‍රකාරයම සාර්ථකමත් වේවා තමන්ට බොහෝපඉදහම් කරගෙන සැපුුවත් ජීවිතයක් ගත කරමෙන් මෙලොව ජීවිතය සහ පර්ලෝ ජීවිතය සෝපත් කරගන්න පුළන්දේවල් කරගන්නට සියලෝ දිනාටම ශක්තය දහිර ැබේවා කියලා ප්‍යාශිරුවාදය කරනවා වගේම තම සහෝදර සහෝදරියන්ගේ පුල්ල සියල්ලන්ට මාශිරුවාදය කරන්නත් බලාපොරොත් වෙනවා වගේ මෙම වසරේ සාමාන්‍ය පිළි විභාගයට පෙනී සිටින දවිනි නිමේත්‍රා දියණයට ආශිරුවාදය කරනවා. ඒ දදිනයට නිදුපක් නිරෝගේ සුව පත්්භාවය සැලසේවා. එම සාමාන්‍ය පෙළේ විභාගෙන් විශිෂ්ඨ මාර්ථ ලබාගෙන සර සවිවරම් ලබා අනාගත ජීවිතය බලාපොරොත්තු නිලක්්‍යයන් සියල්ලක්ම සොර ප්‍රකාරයම සාර්ථකමත් කරගන්නට ඒ දියනයට හැකියාව ශක්තය දහිර ලැබේවා කළ ආශිර්වාදය කරනවා. එවාගේම චිෂ්ෂාති විභාගට පෙනේ සිටින මිහෙලි එගේම දිනුල්කා කියන මෙිනි මෙ ද්‍යියනියන් දෙදිනාට ආශිර්වාදය කරනවා. දදිියන් දෙපලටත් නිදුක් නිරෝගී සුව පත්භාව සැලසේවා ඒ සිදුකරගියන් ලබන අධ්‍යාපන ගමන සරප්‍රකායම සාර්ථකමත් කරගන්නට නපුුණ්‍ය ධර්මයේ හේතුවා සනාවේවා කලා ප්‍යාශිරුවාදය කරනවා. එවාගේම දෙපර්ශවේම මියගේ සෙරුඥාතින්ටත් පින් අනමෝදන් කරනවා එ හැමදිනාගේම සසරගමන සුවපත්වීමට මේ පින අනුමෝදංවීවා කළ පිපාර්ථනා කරනවා. ති අවසානයේදී ඔබා පැහැමදිනාටමත් කිටිම කාලයකින් පහසුම ආකාරං ස सुක සහගත ප්‍රතිපදාවං සೀල් දුකින් මිදම්වා මී සියಲು கிලෙස් බරි නිදහස්වಿෙන්වා අජර ව අමර ව නිවන ලැබසනසෙන්න්නට මී කුසල්ලுතුම් පාරමිතාවක්ම වීවායි සාධූ සාදೂ සාධೂ කියಯපි පාර්ථනා කරගමුು ආකා සට්ටහා චබුම්මට්ටහා දීවානාගාම හිද್දිකා, පญഞන්තങු ෝதிත්වා චිරන් රක්කන්තුु සම්මා සම්බුද්ධ සාසනං, ... சிරන්රකන්තු සම්මා සබුද්ධ தேේசනங சிරන්රக்கන්තුु සම්මා සම්බුද්ධ සාාවකන්